ചാടുന്ന കോമതിക്കാണ് നിങ്ങൾ കോപ്പയെ കോമതിക്കാൻ തീയതി കോമതിക്കാണ് അങ്ങനെ നോലി വാങ്ങിയാണെങ്കിൽ അമ്മ കാരണം കാണാൻ ഉണ്ടായിരിക്കണം അവിടെ അങ്ങനെ ജീവിതത്തിലേക്ക് തകർച്ചാണ് മേക്ക് കോപ്പ്യ പകർന്ന നിങ്ങൾ അപ്പു തന്ന കോപ്പ്യ പകർ මම තමයි කෝපික දැනගත්තේ නේ මෙතන තියෙන මොනවද මැටි නේ මැටි වල කෝපයක් තියෙනවා මැටි වල කෝපයක් නැහැ නේ මේක කෝපයක් කියන පැනෙන්නේ කවුද අපිමයි නේ අපි තමයි කෝපි කියලා කියන්නේ හැබැයි මේ මැටි ටික ගන්නෑ කෝපේ බව දැන් එතකොට කෝපේ කියලා අපි හිත කියන මේකට කෝපේ කියලා කියන එක හරිද වැරදි ඇයි මෙයාට විඥානයක් තියෙනවද කෝපයක් කියලා හිතන්න එහෙම එකක් නෑ දැන් ඒකවල ලෝකයේ තුල අපි මේක කෝපේ කියලා මනෝත්යක වැරදි නේද දැන් ගෙදර වරද තියෙනවනේ උයන්ද බෑ ඕක නේද වරද දන්නවද වරදක් බව දන්නේ නැහැ එතකොට වරද තියෙන්නේ මොනවද මැටි මැටි වල වරක් තියෙනවද මැටි වල වරක් නැහැ ඔබයි තීරණයක් කරන් තියෙන්නේ ඔබයි මේ ලෝකෙ නිර්මාණය කරගෙන තියෙන්නේ මෙන්න මේක වරදක් කියලා නේද දැන් ඔන්න වලද දැන් ඔබ හොදන්නේ අර කටුවකින් දැන් ඔයගෙන වුණාම දැන් බෝරනවානේ බෝරන්නේ වලදද මැටිද මොකටද බෝරන්නේ වලදද මැටිද මැටි බෝරන්නේ වලද බෝරන්න බෑ කාටවත් අක්කා මොකද වරද වරද කියන එක අපි පනෝපු සංජප්ති නාමයක් පනෝපු එකක් එතකොට අපි වරද හොදනවා කියලා හොදලා තියෙන මැටි ටික නේද දැන් එතකොට එතන වැටි බව දැන් වරදෙන් මේරුණානේ දැන් ඒක තේරුණාද අතන වරදක් නැති බව වරද හොදනවා කියලා හොදන්නේ මැටි ටික නේද දැන් එතකොට ඒක අරගෙන හදිසිය ගන්නකොට බිම වැටිලා කුඩු වෙන්නේ වරදද මැටිද මැටි දැන් මේ මැටි ඒ මැටි ටික අරගෙන අපි කුණුකොටට විසිකොළොත් පොළොවට පස්සෙන් වලදද එහෙමත් නැත්නම් මැටිද මැටි නේද ඔබ බැඳුනේ මොකටද මැටි වලටද වලදද වලදට නේද ඔබ ආරක්ෂා කරන්නේ මැටිද වලදද වලදද නේද ඒකට ඔබ ආරක්ෂා කරලා තියන්නේ වලඳ නොවේ මැටි. ඇයි ඔබ දන්නවා මේක මුකුත් නොදන්න කෙනාට ඉතින් වලඳ කැඩුන තමයි. නේද? එතනනේ ඉන්නේ. ඒක තමයි නීත මිත්‍යා දෘෂ්ටිය. වලඳක් නැති තැන ඔබ වලඳක් තියනවා කියලා අරගෙන ඒ වලඳට රාගයෙන් බැඳිලා ළමෙක්ගෙන් ඒක බිම වැටුණොත් ළමයට ගහන හොඳටම වරද කිව්වා කියලා. අන්න රාගය නිසා දෙවේශය එනවා. දැන් ඔබට මේ රාගයේ දෙවේශයේ උපන්නේ ලෝකේ තියෙන වන්දක් කරවයාද ඔබ ළඟ තියෙන වන්දාර්ගයද? ඔබ ළඟ තියෙන වන්දාර්ගයයි ඔබ මේ මුලාවට වැටුනේ. නේද? දැන් එතකොට දැන් වලද කියන එක අපි ගත්ත පනවගත්ත සංඥාක්තිය නේද දැන් මැටි වල වලද නැති බව අපිට දැන් වැටහෙනවා ඒ වගේ ඔබට මේ පේන රූපය ස්ත්‍රිය පුරුෂෙක් වුණාද ඒ ඇගේ තියෙන කෙසුලොම් නියද සම්මස්නාර ඇට ඇට මිදුළු දන්නවද ස්ත්‍රිය පුරුෂයක් බව එක අපි ගමු මේ පටවි දඩ ගතිය දියර ගති උණුසුම් ගති කියන ඒවා මේව දන්නවද ඉස්ත්‍රිය පුරුෂයෙක් බව දන්නේ නැහැ ඔබ වරදට රාගයෙන් බැඳුනා වගේ
ඔබ මේ ලෝකේ බැඳලා තියෙන්නේ ඔබ පනවගත්ත පඤ්ඤාක්තියයි මේකයි ඔබ ආදරය කරන්නේ ඔබේම චේතනාවට මිසක ඉස්සේ කියලා ඔබ හිතපු චේතනාවට ඔබ ආදරය කරලා තියෙන්නේ බාහිර ඔබට ආදරය කරන කෙනෙක් ඉඳලා නැහැ මේකයි ඇත්ත ඒ මන්ද ඔබ මුලා වෙච්ච තැන ඉස්සියකට ආදරය කළා නම් අපි හිතනවා ඔන්න දැන් ඒ ඉස්සියක කෙස් තියනවා ලොන් තියනවා නිය තියනවා දත් තියනවා හම තියනවා මස් තියනවා ඇට තියනවා කියලා මේක ඔබේ මනස නිර්මාණය වෙච්ච එකක් නෙවෙයිද දැන් ඉස්සිය නිර්මාණය කරලා තියෙන්නේ ඔබේම මනස නෙවෙයිද දැන් එතකොට ඉස්සිය නිර්මාණය වුණේ ඔබේම මනස නා කොයිින් ඉස්සිය ඔබ ඉස්සිය කියන කාරණාව පුරුෂයා සාපේක්ෂව ඉස්සිය සාපේක්ෂව පුරුෂයා ඔබ ඔබේ මනසින් පනවගෙන ඔබේම චේතනාවක් එක්ක ඔබ ආදරය කරන්නේ වායුවේ ඉන්න කෙනෙක් එක්ක නෙවෙයි ඔබට මේ ලෝකේ ආදරය කරන්න කිසිවෙක් නැහැ බැඳෙන ධර්මයක් නැහැ ඔබේම චේතනාවත් එක්කයි ඔබ බැඳිලා ඉන්නේ වෙන කාත් එක්කවත් නෙවෙයි ඒකයි මේ ධර්ම එහි පස්සිකයි තමාතුරින් දකින්න කියලා කියන්නේ ඒකයි දැන් එතකොට ඔබේ දරුවා හෝ ඒ ඉස්සෙට පුස්සේ පුස්සේ ඉස්සෙක බැඳලා ඉන්නවා තමන්ගේ චේතනාවටයි තමන් බැඳලා ඉන්නේ තමන් දුක් විඳින්නේ බාහිරේ ඉන්න ඉස්සෙ පුස්සේ නිසා නෙවෙයි තමන්ගේ චේතනාවටම තමන් ආදරය කරන නිසා මේ ලෝකේ ඔබ දුක් විඳින්නේ ඔබේ මෝඩකම නිසා මේ මෝඩකම ඔබ දකින්නවා බාහිර කෙනෙක් ඉන්නේ නැහැ කියලා. ඒකයි ලාන්නේ. මේ ගැන හොඳට බලන්න වෙයි. මේ ලෝකේ ඔබ දකින්න කිසිම කෙනෙක් ඔබට හම් වෙලා නැහැ මේ ලෝකේ. මේ හැම කෙනෙක්ම ඔබට හම් වෙලා තියෙන්නේ ඔබේම මනස සාපේක්ෂව. ඔබේ මනසෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නැතුව බාහිර ඉන්නා නම් නෙවෙයි. අවිද්‍යා සහගත ලෝකේ තමයි බාහිරේ ස්ත්‍රිය පුරුෂේ බලන බලන කුරුල්ලෝ ඉරහඳ තාරකම හැම දෙයක්ම කියන්නේ මේ ඔක්කොම ඔබේ මනසින් පනවගත්ත ධර්මයක් මිසක ඔබේ මනසෙම පනවගත් එකට ඔබ රාගයෙන් බැඳුණා මිසක දිවේශයෙන් ගැටුණා මිසක ඔබට මෙහි බාහිරින් කිසිවක් නැහැ ඒකයි ඇත්ත ඔබට ඔබ කවදාත්වත් උයනකට වලඳකින් අල්ලන්න නැහැ. ඔබ අල්ලලා තියෙන්නේ මැටි. තා පැත්තකින් කියොත් මැටි දාලා තියෙන්නේ. ඒත් නැහැ. ඔබ මොනවද බාහිරින් අල්ලලා තියෙන්නේ? සතර මහා. ලෝකේ වලඳක් කියලා දෙයක් නැහැ. ලෝකේ යම්කිසි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කිව්වේ ඔබේ චේතනාව හේතුපත්යෙන් හටගන්නවා ඒ චේතනාව හේතු නිරෝධයෙන් නිරෝධ දැන බවයි බුදුහාමුදුරුවෝ පනවන්නේ මෙතනයි බුදුදහම තියෙන්නේ ඔබට එළියෙන් වන්දක් හම් වෙනවා නම් ඒ වන්ද කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි ඔබ එතනින් නම් ඒක දකින්නේ ඔබ බෞද්ධයෙක් නෙවෙයි මොකද වලදක් කියලා දෙයක් එළියේ නැති තැන ඔබ වරදක් කියනවා කියලා අරගෙන වරද තියෙන දැන ඔබ දකින්න නැතුව වරද නැති දැන තනි කිය බලස් යනවා ඒක තමයි ඔබේ මෝහ සහගත ගතිය තමේ මෙච්චර කාලයක් සංසරේ ආවේ ලෝකේ වන්දක් තිබිලා නැහැ ඔබ තුලයි වන්ද තිබිලා තියෙන්නේ ඔබ එක දැක්කේ නැහැ ඔබ තුල හට ගන්නා වූ වරද ඔබ දකින්නේ බාහිරේ තියෙන දෙයක් හැටියට ඒකයි එතකොට වරදක් කියලා දෙයක්වත් නැහැ වරද හැදෙන්න හේතුණු පසුත් නැහැ මේ ලෝකේ කවුද නිර්මාණය කරන්නේ පස් නිර්මාණය කරන්නේ කවුද ඔබේ මනස ලෝකන්ත පජානාති මාන්නි මේ ලෝකේ දැක ගන්නට කියලා ලෝක සමුදයන්ත පජානාති මේ ලෝකය සමුදේ කියන්නේ බැඳීමනේ
ඔබ මේ ලෝකයේ කියලා බැඳෙන තැන දෙක ගන්න කියනවා. ඔබ බැඳෙන්නේ මේ ලෝකයකට නෙමෙයි. බැඳෙන ලෝකයක් ඔබට ඇත්ති නැහැ. එහෙම බැඳෙන ලෝකයක් ඔබට තියෙනවා නම් ඔබ ඉන්නේ අවිද්‍යා අන්තරේ, මෝහ අන්ධකාරය කියලා. ඒක නිසා ඔබ මේ ලෝකේ හටගන්න තැන ඔබ දැක්කේ නැති වුණොත් ඔබට සමුදය දුරු කරන්නට බෑ. සමුදය දුරු කරනවා කියන්නේ නිරෝධ මාර්ගය. ඒකයි. එහෙනම් එළියේ තියෙන වර්ධකට කවදාකවත් අපිට බෑ තියෙන රාගය දුරු කරන්න. වර්ධ කියන්නේ අපි පනවගත්ත එකක්. අපි බැඳලා ඉන්නේ අපිම පනවගත්ත චේතනාවකටයි. අපිට හම්බෙලා තියෙන එළියේ තියෙන වරදක් බලන් යනකොට වරද තියෙන්නේ මන් තුළමයි. වන්ද කැඩිලා බිඳිලා ගියා. ඒ උදේ කැඩෙන ඔබ හවසක් කල්පනා මේ අපරාධේ වන්ද කැඩුණා. ඔබ තාම කම්පා වෙනවා. අපි යෝ බේදර ලස්සන මල් කොච්චක් තියෙනවා කියලා. ටිකක් දාන කියලා ගෙනාවේ ඔබ. අද තියෙන ලස්සන ලස්සන මල් කොච්චක් ඔක කැඩිලා විදිලා යනවා. ඔක රැන්ටි විසිකලා කියන්න කවුරු රැන්දා කොවනේ මෙතන තුන වල්කොච්චිය අනේ බලන්නකො අපේ දරුව කැඩුවනේ කියලා දුක් වෙනවා නේ. දැන් නින්දට යනකොටත් මේ බලද මතක් වෙනවා මේ වල්කොච්චිය වන්දවගේ තමයි මේක මතක් වෙනවා. දැන් නින්දට ගිහිල්ලා ඊට පහුවෙන්දක් මතක් වෙනවා එතන අතු ගන්නකොට අන්න මතක් වෙනවා මෙතනදී අනේ අපරාධින එක කැඩලා ගියානේ. දැන් මේක කාර්යයක් යන ගම ඔබේ මනස නැද්ද තියෙනවා. දැන් මෙතන වන්ද තිබුණේ බාහිරේද ඔබ ළඟද? ඔබ ළඟයි වන්ද තිබිලා තියෙන්නේ. මෙච්චර කාලයක් වන්දකට ඔබ ඇලිලා හිටියනම් ඒක ලස්සනයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා ඔබ ගත්තනම් ඔබේ චේතනාවට ඔබ ඇලිලා හිටියා මිසක බාහිරේ වන්දකට ඔබ ඇලිලා නැහැ. දැන් සාහචාර කරනකොට මට දැනෙනවා දැන් සම්මුතයි පරමාර්ථයි දෙක තුලම ඉඳගෙන පරමාර්ථය බලනවා. දැන් අපි සම්මතය තුන ඉඳගෙන බලුවොත් තියෙනවනේ. දැන් ඒ තුනම ඉඳගෙන පරමාර්ථය බලනවා. ඒකෙන් ගොඩක් වෙලාවට පැටලෙ සම්මත වෙනවා. එහෙමයි. මොකද දෙක තියෙන දැන් සාහචාර වෙන තැන වලින් මට දැනුම් දෙනවා ඒ සම්මතයෙන් පරමාර්ථය කියනවා. සම්මතය දැනගන්න ඕන තමයි. නමුත් පරමාර්ථය හොයන්නේ සම්මතය තුන ඉඳගෙන. එතකොට තමයි ඒ ගැටුමටපත් වෙන්නේ. ඒක නෑරෙන් නම් මට බය කාට කිව්වත් මම නිවැරදි දැනෙනවා. මේ එසා මහගෙන්නේ. ඒ කමියෝ කිව්වේ නිවැරදි තමයි. ඇත්තක් නෙමෙයි. මේ මේකයි මේ ලෝක ලෝකච්ච පජානාත් කියන්නේ ඔබේ චේතනාවක්මයි. ඔබේ චේතනාව තමයි ඔබ වෙනවා. එනකී දෙයකට නෙවෙයි මම දැන් උපමා කීපයක් පෙන්නුවා. ඒකෙන් තේරුම් ගන්න ඕන පරද කියනක ලෝකෙ නැති බව. ඒ වගේ ඔබේ රූපයක් මේ ලෝකෙ කියන එකක් නෙවෙයි. ඔබ මනසෙන් පණවගත්ත එක. මේ මම පුරුෂේ මේ ඉස්ත්‍රියක් කියලා පණවගෙන තියෙන්නේ මේක. අපි මේ පණවගත්ත දෙයට ඇවිල්ලා ඉන්නේ. ඒකයි. ඔබට මෙතන කෝපෙ තිබුණොත් මේ කෝපය ඔබ ආරක්ෂා කරනවා. ඒ වගේ ඔබට මෙතන මේක තිබුණොත් ඔබ මේක ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන හේතුව ඒක තමයි ඔබේ බැඳීම රාගය. ඒ නිසා බුදුදහම කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබට මේ කෝපය මෙතනින් හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම පෙන්නනවා මාන්නේ මේ ලෝකේ රූප අනිදස්සනයි ඇහැට පේන්නේ නැහැ කියලා. ඔබට කෝපය මෙතනින් හම්බ වෙනවා නම් කෝපය ඇහැට පේනවා කියලා. ඒකට සම්පූර්ණිය නෑ. කෝපය කියන එක මං හිතන බවක් නෑ නේද? මැටි කියන එක චේතනාවක් නෑ නේද? එතකොට
මේක සුදුයි කියලා හිතන බවන ඔබේ චේතනා ටිකක එකතු වන වේද මේ ඔබට හඳලා තියෙන්නේ ඒකමයි දැන් ඔබ මෙහෙම හිතලා කෝපයක් තියෙන බවට මේක හම්බ වෙන්නේම ඔබ දක්ෂ වෙන්න ඕන මෙතන කෝපේ වස්තුව නෙවෙයි තියෙන්නේ මෙතන තියෙන මගේ චේතනා ටික කියන එකයි දකින්න ඕන ඒකයි වෙන්න ඕන ඔබ ගන්න වස්තුවක් තියනවා කියලා දැකලා ඔබ ඇල්ලුවොත් කෝපය අතරම වෙනවද කෝපේ අතරම වෙන්නේ තදගතිය තදගතිය එහෙම උගලතිය දැන් එතකොට තද තදයි කියලා ඔබ හිතනවද එමත් නැත්නම් මේ බාහිර වස්තුව කියන එකද තදයි කියලා හිතන දෙයක් දැන් ඔබේ මේ ආයතන දෙකටම බාහිර වස්තු අහු වෙලාද නෑ දැන් ඔබේ මේ ආයතන දෙකේම කෘත්‍ය දෙක ඔබේම මනසේ සිතිවිලි වල මේ චුට්ට නෙමෙයි හරු ගන්න බැරුව මේ නැතනම් ඔයි චුට්ටයි ගොඩාක් මේ බණහන්ට අවශ්‍ය නෑ ඔන්න ඔය චුට්ට අනිත් පැත්ත හරව ගන්න පුළුවන් නම් ඔබ නම් පස්සොතක චතුරාර්ය සත්‍ය කියන විදිහද චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ තමන්ගේ චේතනාව දුක බව දකින්න චේතනාවටම බැඳලා ඉන්න බව දුක්ඛ සමුදය වශයෙන් දකින්න ඕන. අන්නේ චේතනාව දුක නා. දුක බව හරියට දැක්කොත් සමුදය දුරු වෙනවා, නිරෝධය ශාස්ත්‍ය වෙනවා, මාර්ග